මේ දිනවල ලංකාවේ අතිශයින් ජනප්‍රිය හිට් එකක් එහෙමත් නැත්නම් ට්‍රෙන්ඩින් යන ටෙලි නාට්‍යයක් තමයි ස්වර්ණවාහිනී විකාශය වෙන නාඩගම්කාරයෝ කියන්නේ. ඉතින් මේ නාට්‍යයේ ප්‍රධාන චරිතයට පණ පොවන සජිත් ඇන්තනි මේ වන විට කොරෝනා ආසාදනය වෙලා නිරෝධායනයේ වෙමින් පවතින බව මේ වන විට හැම දිනෙකම දන්නා කාරණාවක්. කොහොම නමුත් සරාගේ චරිතයට පණ පොවන සජිත් ඇන්තනි ගැන හරි අපූරු කතාවක් අන්තර්ජාලයෙන් දැක ගන්න ලැබුණා. සජිත් ගැන මේ විදිහට කියලා තියෙන්නේ නාඩගම්කාරයෝ නාට්‍යයේ මැරේක්ට පණ පොවපු ශාලික රුක්ෂාන් විසිනුයි. ඔහු මේ විදිහේ හරි අපූරු කතාවක් තමයි සජිත් ඇන්තනි ගැන හෙලි කළා තිබුණේ. නාඩගම්කාරයෝ තමයි මගේ පළවෙනි ටෙලි නාට්‍ය. මම හිතන් හිටියේ සජිත කියන්නේ හරි පඬිත කොල්ලෙක් කියලා. සජිත මල්ලි එක්ක මට තිබ්බේ ගහගන්න කැරක්ටර් එකක්. ඉතින් මේ වෙන විට ඒ නාට්‍ය බලපු හැම කෙනෙක්ටම මේ අවස්ථාව මතක ඇති කියලා අපි හිතනවා. ඉතින් ඔහු මේ විදිහටයි ඒ ගැන තවදුරටත් කියලා තිබුණේ. එතෙන්දී එයා මට ගහන හැම පාරකදීම එයා මට කියනවා අනේ අයියේ සමා වෙන්න කියලා. මට හිතා ගන්න බැරි වුණා ඒ වගේ කෙනෙක් මගේ අත් දෙකෙන් අල්ලලා සමාව ඉල්ලන එක ගැන. සජිත මල්ලි උඹ පට්ට හිත හොඳ කොල්ලෙක්. ඉතින් මට ඇත්තටම අදහ ගන්න බැරි වුණා ඒ වගේ කෙනෙක් ඇත්තටම අත් දෙක අල්ලලා වැඳ වැඳ සමා වෙන්න කියලා කියනවා. ඉතින් මේක නාට්‍ය ජවනිකාවක් විතරයි. ඒ වගේ අවස්ථාවකදී මේ වගේ බොහොම නිහතමානී ලෙසට කටයුතු කිරීම ගැන සජිත් ඇන්තනි පිළිබඳව හැම කෙනෙක්ම ගොඩක් පැසසුමෙන් කතා කරලා තිබුණා. ඇත්තටම කිව්වොත් කතාවට විතරක් නෙවෙයි ක්‍රියාවෙනුත් සජිත් කියන්නේ බොහොම නිහතමානී චරිතයක් කියලා සජිත් මේ වන විට හැමෝටම පෙන්නලා ඉවරයි. සරාගේ චරිතයෙන් ලංකාවම ආදරය කරන සජිත් ඇන්තනි ගැන ඒ විදිහේ බොහොම නිහතමානී කතාවක් තමයි අපිට ඔහොම අහන්න ලැබුණේ. ඉතින් මේ වන විට නිරෝධායනය වන සජිත් ඇන්තනිට අපි තික්මන් සෝය ප්‍රාර්ථනා කරන ගමන් ඔහුටත් ඔහුගේ ආදරණීය බිරිඳටත් අපි තෙරුවන් සරණ සහ දෙවි පිහිට ප්‍රාර්ථනා කරනවා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටනේ ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට අමතක කරන්න එපා.